අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යලි ආරම්භ කිරීම ලබන 30 වනදා දක්වා කල්යයි විදුලි බිල සහ විදුලි පාලනය ඉන්දියාවට යයිද වෘත්තීය සමිති ප්‍රශ්න කරයි වැටු වැඩවීම ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් බස්නාහිර පළාතේ වැඩ පරිචණයක මේ වැටුප් කොමිසම නිර්වස්ත්‍රයි රවි කුමුදේෂ්ගෙන් චෝදනා ඉදිරි තීරණාත්මක සති පාලනය කිරීමට නම් බූස්ටර් එන්නත කඩිනමින් ලබා ගන්න රටේ සැබෑ තත්ත්වය සුවගත හැක්කේ අහඹු පරීක්ෂණ වලින් පමණයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි ඊයේ දිනේත් කොවිඩ් ආසාදිතින් 891ක් ආසන ධාරිතාවයේ ඉක්මවා මගින් රැගෙන යන බස් රථ අද සිට අධීක්ෂණයට බොරිස් ජොන්සන්ගේ උපන්දින සාදය පිළිබඳ පර්යේෂණ ආරම්භ කිරීමට පියවර වී වගාවට වන්දි දෙනවා නම් බඩිරුගු වගාවටත් වන්දි ඕන සීකලාපේ ගොවීන් අඛණ්ඩ උපවාසේ කෘෂි කර්මයේ තවත් පුටුවක් හිස් වෙයි අපේ පාලනයක් යටතේ අමාත්‍ය දුහුර 25යි රාජ්‍ය ඇමතිවරුත් 25යි අමාත්‍යංශත් 25යි සමස්ත දේශපාලන ව්‍යුහයම වෙනස් කිරීමට අනුරගින් සැලැස්මක් වස් කඩුවෙන් හමු ඌ සුදු ලේනා අමරිකාවෙන් රුසියාවට යලිත් අනතුරු ඇඟවීම් යුක්‍රේන ආක්‍රමණය කළොත් පුටින්ට සම්බාධක පනවන බවට ජෝ බයිඩන් කියයි අමරිකාවේ ෆ්ලොරිඩා මුහුදු තීරයේදී බෝට්ටුවක් පෙරළී 39ක් අතුරුදන් ප්‍රතිමේන් දේශීය පුවත් දෙවිතල් සහ ඩීසල් ලැබීම හේතුවෙන් අද සහ හෙට දිනත් විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් නැති බව විදුලි බල මණ්ඩලය පවසනවා. මේ අතර විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඍජුව ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වෙතත් එය මෙරට විදුලි බල ශේෂ්ත්‍රයේ බරපතල අර්බුදයක් නිර්මාණය කළ හැකි යෝජනාවලියක් බවටයි වෘත්තීය සමිතිය චෝදනා කරන්නේ. එම යෝජනාව තුළින් ඉන්දියාවට විදුලි බිල සහ විදුලි පාලනය තීරණය කිරීමට හැකිවන බවද ඔවුන් පෙන්වා අද සහ හෙට දිනත් විදුලිය කපන්නේ නැති බව විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය දෙවිතෙල් සහ ඩීසල් ලබා දීමට කණිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වීමත් සමගයි. මේ අතර කැලණිතිස්ස බලාගාරයේ ඇති ඩීසල් තවත් දින දෙකකට විදුලි උත්පාදනයට ප්‍රමාණවත් බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. මේ අතර සපුගස්කන්ධ A සහ B බලාගාරවලින් B බලාගාරය ක්‍රියාත්මකව පවතින අතර ඒ බලාගාරය රාත්‍රී කාලයේදී පමණක් විදුලි ජනන කටයුතු සඳහා යොදා ගනු ලබනවා. මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තවත් දින කිහිපයක් ගතවන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 30 වනදා දක්වා පිරිපහදුව ආරම්භ කිරීම කල්යනු ඇති බවයි එම අමාත්‍යාංශයේ වැඩිදුරටත් පවසන්නේ. බොරතෙල් නැතිකම හේතුවෙන් පිරිපහදුව වසා දැමුවේ ජනවාරි මාස 3 වනදායි. කෙසේ වෙතත් ඊයේ දින මෙරටට බොරතෙල් නැවක් පැමිණෙන බව ප්‍රකාශ වුවද එම නැව පැමිණීම තවත් ප්‍රමාද වීම හේතුවෙන් මෙලෙස පිරිපහදුව ආරම්භ කිරීම කල්යනු ඇති බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විදුලි බල මණ්ඩලයට තෙල් ලබා දීම හමුවේ පැන නැගුණු ගැටලු මුල් කරගෙනමින් පසුගියදා කැබිනට් මණ්ඩලයේදී යෝජනාවලියක් ඉදිරිපත් වුණා. ඒ අනුව විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඍජුවම ආනයනය කිරීම එම යෝජනාවලියේ ඇතුළත්. යෝජනාවලිය ඉදිරිපත් කළේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයායි. ඊට ගම්මන්පිල ඇමතිවරයාගේද එකඟතාව හිමිව තිබෙනවා. මේ අතර එම යෝජනාව ඉන්දියාවට මෙරට විදුලි බිල සහ විදුලි බලය තීරණය කිරීමේ යෝජනාවක් බව වෘත්තීය සමිතිය චෝදනා කරනවා. විදුලි බල මණ්ඩලයට කෙලින්ම ඉන්ධන ගන්න සාකච්ඡා කරා. අපි දිගින් දිගටම මේකට විරුද්ධ වුණා. එහෙනම් දැන් ඒකට පුදුමේ කියන්නේ බලශක්තිය අපිට. එහෙනම් කණි තෙල් භාර ඇමතිගේ කාර්ය මොකක්ද? කණිජ තෙල් ඒකාධිකාරිය රටේ සමාගම් වලට නෙමෙයි ඉන්දියාවට යනවා. මේ ගිවිසුම අනුව විදුලි බල මණ්ඩලයට ඉන්ධන ගෙනාවොත් ප්‍රබල අනුතුරුදායක කරු තුනක් සිදු වෙනවා. පිරිපහදු
කැලිතිස්ස බලාගාරේ නැත්ත කියන එක නැත්ත නිෂ්පාදනය කරේ පිරිපාදු. ඒකත් නැතුන. දැන් පිරිපාදුව පටන් ගන්න යනකොට 100%ක් එකකින් හදන්න පුළුවන්කම තියෙද්දි ඉන්දියාවේ කඩිනමින් විදුලි බල මණ්ඩලයට තෙල් ගන්න යනවා. විදුලි බල මණ්ඩලයට සල්ලි දෙන්න බැරි නම් රුපියල් දෙන්න බැරි නම් ඉන්දියාවට ඩොලර් දෙන්න පුළුවන් කමක් නැහෙනේ. රට තවත් වැටෙනවානේ. දැන් දුන්න ඉන්දියාවට තෙල් ගේනේ. විදුලි බල මණ්ඩලේ. දැන් කියන්නේ තෙල් සංස්ථාව දුවන්න බෑ. මේ නාටකයේ අපි කිව්වා රංගපෑවේ විදුලි බලයි කණිත් තෙල් ඇමිටි එළිය ආණ්ඩුවේ ආශිර්වාදයක් ඇතුව. අපේ ගිවිසුම් අනුව ඒගොල්ලේ එන ගිවිසුම් අනුව අපි සල්ලි නොදුන්නොත් තෙල් නවතිනවා. තෙල් ටික නවතුනම මොකද වෙන්නේ? රට අඳුරේ නෙමෙයිද? රටම නවතිනවා. රටම ඉන්දියාවේ යටත් විදිතයක් කිරීමේ ගිවිසුමකට මේ යන්නේ. ණය පදනක් පෙන්නලා අපේ රටේ බල ශක්තියම ඉන්දියාවට එනවා. විදුලි බිල අනිවාර්යෙන් වැඩි වෙනවා. පරිපූර්ණක වෛද්‍ය වෘත්තීය වේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අද පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ බස්නාහිර පළාතේ සියලුම රෝහල් කේන්ද්‍ර කරගනිමින් මේ අතර දින 10ක් තුල සිය ඉල්ලීම් වලට විසඳුම් ලැබුණේ නැත්නම් පෙබරවාරි මාස මුල සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට කටයුතු කරන බවයි සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා පවසන්නේ. වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මොල් කරගෙන මෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද පෙරවරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කළා. එම වැඩ වර්ජනය බස්නාහිර පළාතේ ක්‍රියාත්මක බවයි සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ. මොනව සංගත තත්ත්වයවත් වසංගත නොවන රෝග ආවත් හදිසි අනතුරු තත්ත්වේ වැඩි වුණත් හැමදේම උනත් සෞඛ්‍ය වෘත්තිකයෝ තමයි එළියට බැහැලා රෝග පරීක්ෂණ කරලා PCR කරලා රැපිඩ් ඇන්ටිජන් කරලා රටේ ජනතාව බේරගන්න. එහෙම ජනතාව බේරගන්න කණ්ඩායමකට බරපතල විෂමතා හදන්න ආණ්ඩුව කටයුතු කරනවා නම් ඒ ආණ්ඩුව වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් අද කුරු සේවාවට වැටුප් වැඩි කරලා තියෙනවා. අපි එකඟයි. අපි එකට සහයෝගය දුන්නු. කුරු සේවාව වැටුප් වැඩිවීම නිසා ඊට වඩා වැටුප් වැඩියෙන් ගත්ත වැඩිපුර වැටුප් ගත්ත සෞඛ්‍ය වෘත්තිකයන් අද පහළට ඇදලා දාලා තියෙනවා. ඒතර අපි කියන්නේ අපිට හිමිතැන දෙන්න. ගුරු සේවා වැටුප් පැඩීමට සාපේක්ෂව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විෂමතා ඉවත් කරලා හිමිතැන දෙන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවට කරනවා. වැඩ වර්ජනය ආරම්භ කළද කොළඹ ජාතික රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන ආකාරය දැක ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් ඇතැම් සායන කටයුතු සහ බාහිර රෝගී අංශවල කටයුතු ප්‍රමාද වීම සිදුවන බවට රෝගීන්ගෙන් චෝදනා එල්ල වුණා. හරිද? ඒක නෙමෙයි බලන්නකෝ මේ අපහසුතාවයට පත් වෙන්නේ මේ මිනිස්සු. ඕක තමයි කියන්න තියෙන අන්තිමට. අපි ඉතින් මෙහෙම රාජකීය ආධිවේදයක තමයි වෙන්නේ. හදිස්සි රෙද්දු මෙහෙම ඉන්නකොට මැරෙනවන්නේ. ඔව් පොලිමේ එහෙම දැන් ලංකාවේ දෙහැටිනේ පොලිමේ. මේ මහත්තයාගේ ඔපරේෂන් එකට ආවේ. තාම නෑ අවශ්‍ය දෙක දුන්නේ සාමස් නෑ. සාමස් දින වාහනයක් වේදම් කරන් ඉතින් එනවා අපි නුවරටත් එහෙම ආරම්භනා ඉඳන් ආවේ. මේ බෙල් නෑ මේ බඩු නෑ කියලා. ඔව්. ඉතින් දැන් ඒ වුණාට මාට්ටුට 6 වට්ටිය කරන්න මේක. 6 වට්ටිය කියලා කරගන්න පුළුවන් මේ දන්නේ නෑ. प्रश्न අද මට උදේ අතේ එන්නුක මම ගිය වැඩියා පොරස්තර ඔක්කොම දින පොඩ දුරින් ඉඳලා ආවේ මේ කාලකන්‍ය ආණ්ඩු ආපු දවසේ ඉඳලා අපි දුක් කිදින කන්නන්නේ නැහැ බොන්නත් නැහැ වර්ජනය කරන්න නැහැ ඉතින් මොකද සාධාරණයක් වෙන්න එපා මේ තු නිකන් කරන්නේ නැහනේ මොකරි ආණ්ඩුන් අසාධාරණ කරින්දන කරන්නේ මේවා මේ දෙන්න නැහැ කියලාද කියදරන්නේ ඉච්චා ඉසගි වකරින් කියන්නේ බෑ නිතමාලු අපිට ආවේ බේත් ගන්න ලා මේ මොකද මලක් නැහැ ඉතින් මේ හැම දෙයක්ම පොළුම තමයි එන්නේ තියෙන අපිට ඉතින්යි ඉතින් අපි කරන්නේ අනේ කොයිද ස්ට්‍රයික් නිවුස මහත්තයෝ මේ මොනවාද මේ රජය කරන්නේ අපිට හැම දෙයකින්ම අපිට මේ මිනිසුන්ට සාධාරණයක් කරනවා නම් අපි මේ වගේ අසාධාරණයක් වෙන්නේ නෑනේ කෙසේ වෙතත් ළමා රෝහල ඇතුළු අත්‍යවශ්‍ය රෝහල් වල මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැති බව රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළා පළාත් මට්ටමින් කරන 9 වෙනි වර්ජන ක්‍රියාමාර්ගයේ මෙතනින් එහාට අපිට විසඳුම් නැත්නම් අපි අනිවාර්යයෙන්ම අඛණ්ඩ වැඩ වර්ජනයක් පෙබරවාරි මුල් සතිය තුල ආරම්භ කරනවා ඒ වගේම අපි ඉල්ලා හිටිනවා සෞඛ්‍ය ඇමතිවරයාගෙන් මුදල් ඇමතිවරයාගෙන් අද මේ රටේ වැටුප් ප්‍රතිපත්තිය කියන එක සම්පූර්ණයෙන්ම කාබාසිනියා කරලා තියෙනවා වැටුප් කොමිෂනේ කොමිෂන් සභාවේ නිරුවත අද රටට හෙලිදරව් කරලා තියෙනවා ඔවුන්ගේ ඇඳුම් ගලවලා තියෙනවා අද නිර්වස්ත්‍රව ඉන්න වැටුප් ප්‍රතිපත්තියක් අපේ රටේ තියෙන්නේ මේ ප්‍රශ්නය ඇති කරේ රජයේ ප්‍රතිපත්ති තුලින් අපි තව දවස් 10ක කාලයක් රජයට ලබා දෙනවා මේ දවස් 10ක කාලය තුලද මේකට විසඳුමක් නැත්තම් අපි අඛණ්ඩ වැඩ වර්ජනයකට ගිහිල්ලා හරි මේ ප්‍රශ්නේ විසඳනවා මේ අතර මෙම වර්ජනය ඉතාමත් අසාධාරණ බවයි වෛද්‍ය රුක්ෂාන් වෙල්ලන මහතා පවසන්නේ මේ මාසෙත් තුන්වෙනි බදාදාවක
බෙහෙත් ගන්න එනවා නම් ඒ රෝගීන් ගන්නත් ආරයි ඒ රෝගීන්ට හැරිලා යන්න සිද්ධ වෙනවා විටක වැඩ වර්ජනයක් වෛද්‍යවරුන්ගේ විටක වැඩ වර්ජනය පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන්ගෙන් විටක හෙද නිලධාරීන්ගෙන් මේක මහා අමුතුම තත්වයක් මේ වෘත්තීය සමಿತಿ තව දුරටත් සාර්ථක නොවන වෘත්තීය සමಿತಿ බවට පත් වෙලා තියෙනවා ඊයේ මාසෙත් කරා ඊට පිට මාසෙත් කරා මේ වර්ජන රැල්ලක් දැඩි වර්ජන රැලි ඇති කිරීමේ උත්සාහයක් තියෙනවා මාසයකට සැරයක් එතකොට මේක විලාසිතාවක් වැඩ වර්ජනය කියන්නේ කම්කරුවන්ටයි තියදියා වෘත්තිකයන් වැඩ වර්ජනය කරන්නේ විපක්ෂයටත් කියන්න ඕනේ ආණ්ඩුවටත් කියන්න ඕනේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ දේශපාලන එක වැඩ වර්ජන ඇති කිරීමේ ප්‍රවාහය දැන් නතර කළ යුතුයි කියලා इदिरी तीरणात्मक सती पालने किरीमरिडं बूस्ट एन्नत लबागेनीम अनिवारे बव विशेषक्ने वैद्य हेमंत हेरत महता पावसनवा व्रटे सेबे तत्वे तहवुरु करगत हैके अहंबु परिक्षन सिदु किरीमें पमनाक बवाई ओहु वेट दुरतात प्रकाश कले दैन कोविट पिलिबंद सविस्तर वार्ताव मेरठ दैनिक कोविड आसादितीन संख्या दिन दिन वेडिवेमीन पवतिनवा मेवन विट दैनिक कोविड आसादितीन अटसीय सीमाव इक्मवा वार्ता वनवा जातिक बोवन रोग विद्यायतने हेवात आईडीएच रोहलट एतुलत किरण कोरोना आसादितीन प्रमाणय इहलयाम हेतुवेन एहि रोहल दारिथावेद उपरिम मट्टमट लंगा वी तिबेनवा ईये दिनात मेरठिन नव कोरोना आसादितीन अटसीय अणु एकक वार्ता वुना ए अनुव मेरठ समस्त कोविड आसादितीन संख्याव हय लक्ष तुंदा प्रतिकार परीक्षण सदाने रोग लक्षण सहित पुद्गली सह आश्रित पुद्गली इवनी तोरागनीमकट लक्वेच्यवस्थावकर्ण परीक्षण वलिंग समहर विट सीएट पनहनमेट वेडि प्रमाणे पॉजिटिव एंड इदती अभी अहंबुलेस कर्ण परीक्षण नोन निशा पुद्वे रटे अहंबिंग අයගෙන් කරන ලද පරීක්ෂණ වලින් කළොත් පමණයි අපිට සැබෑවටම තියෙන තත්ත්වය ගැන සැලකිල්ලට ගන්න වෙන්නේ. පසුගිය සතියට සාපේක්ෂව මේ සතිය මේ ආකාරයෙන් රෝගීන් වැඩි වීමට හේතු වී තිබෙන්නේ ඔමිකෝන් කෙරෙහි මහා ජනතාව සහ විශේෂයෙන්ම සෞඛ්‍යංශවල යම් කිසි ආකාරයක අවධානය අඩු වීම නිසා නේද? රටේ විශාල සංඛ්‍යාවක් මේ මොහොතේ එන්නත ලබා නොගෙන සිටිනවා. එවැනි අය වහාම එන්නත ලබා ගැනීම අවශ්‍ය වෙනවා ඒක හරහා පමණයි අපිට මේ ඉදිරි සති කිහිපය තුළ ඔය තීර්ණාත්මක තත්ත්වය පාලනය කර ගැනීමට අපිට හැකිවන්නේ පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමු වේවද ජනතාව තවමත් වගකීම් විරහිතව හැසිරෙන අයුරු දක්නට ලැබෙනවා ජනතාව පොදු ස්ථානවල මුඛ ආවරණ නැතිව සාමූහිකව ඒකරාශී වී සිටින්නේ කොවිඩ් අවධානම ගැන කිසිදු තැකීමක් නැතිවයි ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේද මේ වන විට රට තුළ ව්‍යාප්ත වෙමින් පවතිනවා මේ අතර මගී ප්‍රවාහ बसरत तुल आसन प्रमाण इक्मवा मगीन रगनियान बसरत वल्टेरिव नीति क्रियात्मक क्रीम अदसिट सिदुपनवा पोलीसिय पवसान्ने बसरत तुल रियदुरान सहायक वरुन मेंम मगीन द सौख्य पिलिवेत अनुगमने क्रीम पिलिबंदव अदसिट अधीक्षनेट लक्करन बवाई कोविड सीमा नोतका उपंदिन साध्या पवत्व बवट ब्रितान अगमति बोरिस जोंसन चोतना एल्लवी तिबनवा दिदहस विस्वसरे पवत्व मिमसाते संबंधेन परीक्षणयक आरंभ करेति बवाई विदेश माध्य वार्ता करन्ने दन लोक कोविड तत्व कोविड व्याप्ति हेतुवेन रटपुराम दडी सीमा पनम एति कालेक उपदिन साध्याक पवत्व बवट अगमति बोरिस जोंसन हट चोदना एल्लवी तिबिनवा ए 2022 वर्षे जून मास पवति सिय उपदिन साधे संबंधेनुई
ලන්ඩන් හි ඩර්වින් වීදියේ අගමැති කාර්යාලයේ මෙම සාදය පැවැත්වූ බවට එහි කාර්ය මණ්ඩලය පිළිගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ගෘහස්ථ සමාජ රැස්වීම තහනම් කර තිබුණු කාලවකවානුවක් තුළ පැවැත්වුණු මෙම සාදය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය ගත් තීරණය තමා සාදරයෙන් පිළිගන්නා බවත් එය මහජනතාවට පැහැදිලි භාවය ලබා දීමට උපකාර වනු ඇති බවයි අගමැති බොරිස් ජොන්සන් මහතා පවසා ඇත්තේ. කෙසේ වෙතත් අගමැති බොරිස් ජොන්සන් හට සිය දූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි දේශපාලන පාර්ශවකරුවන් ඉල්ලා සිටින්නේ. කොවිඩ් ඉන්නත ලබාගත්තේ නැතිවීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ බෝස්ටන් රෝහල පුද්ගලයෙකුට හදවත් බද්ධ කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම පුද්ගලයාගේ පියා පවසා ඇත්තේ ඉන්නත සිය පුතුගේ මූලධර්මවලට පටහැනි බවයි. ඕනෑම අවයවයක් බද්ධ කිරීමෙන් පසු රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය යම් තාක් දුරකට හෝ පහළ වැටෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එසේම ඉන්ද්‍රීන්වල විශාල හිඟයක් පවතින බවත් ශල්‍ය කර්මයකින් පසු ජීවත් වීමට වඩා හොඳ අවස්ථාවක් ඇති අයට ඉන්ද්‍රියන් ලබා දීමට සිදුවන බවයි රෝහල් බලධාරීන් පවසන්නේ. මෙම පුද්ගලයා හදවත් රෝගියෙකු වන අතර අවයව බද්ධ කිරීමට ලක්ෂයකට වැඩි පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. නව ඔමික්‍රොන් වෛරස ආසාදිතින් ලෝ පුරා රටවල් රාශියකින් වාර්තා වෙමින් පවතිනවා. රෝගීන් ඉහළ යමින් තිබියදීත් නෙදර්ලන්තයේ කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමට පියවරගෙන තිබෙනවා. අගමැති මාක් රූටර් ප්‍රකාශ කළේ නව නීති මාර්තු 8 වන දින දක්වා ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත් දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 60,000 ඉක්මවා වාර්තා වනවා. නෙදර්ලන්ත ජාතිකයින්ගෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් දැනට එන්නත් කර ඇති අතර බූස්ටර් එන්නත ලබා ගැනීමට ඉදිරිපත් වූ ඇත්තේ 57ක් වැනි සුළු ප්‍රමාණයක් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. වීවගාවට දෙන වන්දිය බඩිරිඟු වගාවටත් ලබා දෙන ලෙස ඉල්ලමින් බහවැලි සීකලාපයේ ගොවීන් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ තවත් සභාපති පුටුවක් හිස් වෙලා ඒ කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති දීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සිය දුරෙන් ඉල්ලා අස්වීමත් සමගයි. අපේ රටේ මහකන්නේ වියසුණු නෙලීම දැන් ආරම්භ වී තිබෙනවා. ගොවීන් රජෙන් දීපු කාබනික පොහොරින් වගා කළා. සමහර ගොවීන් කාබනික පොහොරින් අසන්න නැහැ කියලා. කොහෙන් හරි හොයාගත්ත යූරියා ගොයමට දාපු අවස්ථාද නැතුවම නොවේ. කොහොම වුණත් මේ මහකන්නේ අපේ රටට තීරණාත්මකයි. රටේ මිනිස්සු ඉදිරියේදී බඩගින්නේ ඉන්නවාද නැද්ද කියලා මේ කන්නේන් නෙලන අස්වැන්න තීරණය කරනවා. වියසැනේදී සිදුවන වගා හානි වලට වන්දි දෙනවා කියලා කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ සහතික කළා. ඊට වෙන් කළ මුදලත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ සඳහා මිලියන 40,000කට ආසන්න මුදලක් රජය විසින් වෙන් කරනවා. වී වගාවට මෙන්ම බඩිරිඟු වගාවටද සිදු වගා හානියට වන්දි ඉල්ලා මහවැලි සීකලාපයේ ගොවීන් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළා. අද එම උපවාසයට දින දෙකක් ගත වෙනවා. ආණ්ඩුව දැන් ওই මාධ්‍ය තුල සීත කාමරේ ඉඳලා ඔය කියන කතන්දරයට වඩා ගොවියා ළඟටම ඇවිල්ලා මේ යම් ප්‍රකාශයක් කරනවා තමයි වටින්නේ. ඒ ප්‍රකාශය කරන තාක් අපි ওই විශ්වාස කරන්නේ නැහැ ওই අඩබෙරි. ගොඩබෝග වගා කරන ඉරිඟු බඩිරිඟු ගොවියා මේ වෙනකොට අසන්න වෙලා තියෙනවා. ආණ්ඩුවට අපි කියනවා කරුණා කරලා ඒ වගා නොකරපු ඒ ගොවියා වෙනුවෙන් යුක්තිය සාදා නිෂ්ඨ කරන්නේ කියලා වන්දි මුදල් ලබා නොදෙනවා නම් මාරාන්තික උපවාසයක් දක්වා මේ උපවාසය දීර්ඝ කරන්නට අපි තීරණය කළා තියෙනවා. දැන් ඊයේ මහින්ද නන්ද ඇමතුමා කියනවා මිලියන 40,000ක් වෙන් කරාලු ගොවියන්ට වන්දි කියන්නේ. මේක වහලා ගහන්නේ. අපි සාමාන්‍ය නිකන් ගණන් හදලා බැලුවොත් හෙක්ටයාර එකට වැටෙන රුපියල් 50,000යි. දැන් කියනවා රුපියල් 75 වී ගන්නවලු. අවුද දේ යෝ ආණ්ඩුවට රුපියල් 75 වී. අපි කිව්වනේ රුපියල් 120 විතර අඩුවෙන් වී දෙන්නේ නැහැ කියලා. පුළුවන් නම් ගන්න කියන 75. දැන් අදත් රුපියල් 80යි 90යි වී. ඒතකොට 80යි 90ට තියද්දි මේ අතර ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ කාබනික පොහොර යොදා සිදු කළ කුඹුරු අක්කර 5ක පමණ අසනු නෙලීමට සූදානමින් පසුවනවා. දෙගිඩියාවෙන් ගොවිතැන් කටයුතු කළත් කාබනික වගාවෙන් සරු අස්වැන්නක් ලැබුණා කියලයි ගොවීන් පවසන්නේ. අවවාදයට වඩා ආදර්ශයේ උතුම් මේ පැරණි කියමනක්. හිඟුරක්ගොඩ RB 1 ගම්මානයේ පදිංචි HP හේරත් විශ්‍රාමික ගුරුපියාණන්ද ඒ පැරණි කියමන සපත කරන්නට සමත් වෙලා වසවිසෙන් තොර කාබනික වගාවක් ආරම්භ කළ මේ ගුරුපියාණන් ඉන් හොඳ ආදායමක් ලබන්නත් සමත් වෙලා. දැන් සාමාන්‍ය පිළිගැනීම අපේ මේ හයිබ්‍රිඩ් ඒවා කෘමිනාශක ඒ වගේම රසායනික පොහොර යොදලා පිළිවෙලට කරන්න ඕන කියන එකනේ. නමුත් මේ කාබනික පොහොර වගාවෙන් හොඳ ඵලදායක් ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කැප වෙන්න ඕන. අපිට මේක කරන්න බැරි කමක් නැහැ පුළුවන්. කරන්න අවශ්‍ය වෙන්නේ උනන්දුව. ඉතින් අපේ අය පුරුදු වෙලා තියෙන්නේ රසායනික වගාවකට ගිහිල්ලා පුරුදු වෙලා තියෙන්නේ බෙහෙත් ටික ගැහුවා 3 මාසයක් 6 මාසයක් නිකන් ඉන්න පුළුවන්. ඒ වගේ දෙයකට තමයි
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සිය දූරයෙන් ඉල්ලා අසුවී තිබෙනවා. ඊට අදාළ අසුවීමේ ලිපිය ඊයේ දින කෘෂිකර්ම අමාත්‍යවරයාට බාර දී ඇති අතර එම ලිපිය අමාත්‍යවරයා විසින් බාරගෙන ඇති බවටද තොරතුරු වාර්තා වනවා. තම පාලනය කැඩතේ මෙරට අමාත්‍ය දුර සහ අමාත්‍යංශ සංඛ්‍යාව 25කට සීමා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සමස්ත ලෙස රටේ දේශපාලන ව්‍යුහයම වෙනස් විය යුතු බවද ඔහු පෙන්වා දෙනවා. ඒ සඳහා වන විද්‍යාත්මක වැඩපිළිවෙල තමන් ඇතුළු ජාතික ජනබල වේගය සතුවන බවයි ESET TV ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින් අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ. जनता विमुक्ति पेरमुने कैंपेन कथा कलोत् कैंपेन बहुत दिन कियनेक्तमय अणुर जनाधिपति मे तत्व तब तीव्र करणवा उबी निधिपत किरण उबी नम करणवा कैबिनेट मंडलिया मे बहु दिन हेन्नवा मे छाया कैबिनेट मंडलिया प्रधान वशेन अपेरट विधिमत्न पलमुकटमे मे अमात्यांश विषयान्दीम विद्यात्मक क्रम सिद्धिवी මෛත්‍රණ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් කරත්ත පසු මං හිතන අවස්ථා ගණනාවක් සංශෝධනට භාජනය කොට තිබෙනවා අමාත්‍ය දුර වෙනස් කොට තිබෙනවා අමාත්‍ය දුර නම් වෙනස් කොට තිබෙනවා විකාරයක් වෙලා තිබෙනවා එක් එක් අය සතුටු කර ගැනීම සඳහා ලොකු අමාත්‍යංශයක් දෙනවා වැඩියෙන් සතුටු කරන්න පොඩි අමාත්‍යංශයක් දෙනවා එක්ක කැපිල්ලකට මේ වගේ තත්වයකට පත් වී තිබෙනවා ඒ නිසා අපි පෞසුගත දීර්ඝ ලෙස සාකච්ඡාල විශේෂයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අමාත්‍යංශ ගණනාවක් මෙහිවන් ලද අමාත්‍යංශ ලේකම්වරු විශාල මාධ්‍ය බලයක් තිබෙනවා. අපි අවතක්සේරු කරනු ගත යුතු මේ වෙලාවේ කළ යුතුයම තියෙන දේ ජනාධිපතිවරයා ඉවත් කිරීමද අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමද ආණ්ඩු පෙරලිය මා හිතන්නේ නෑ මේ මේ තනි තනි පුද්ගලයන්ගේ වෙනස් වීමකින් මේකට උත්තරයක් හම්බ වෙවි කියලා අපි හමු වී තිබෙන්නේ මේ දීර්ඝ කාලයක් අනුගමනය කරන දේශපාලනය මේක අතිශය මඩ ගොහරුවක් අප්‍රසන්න තැන අපේ රටේ දැන් තව පිළිකුලින් බලන තැන වංචාව දූෂණය මජරකම අවනීති පිරුණු තැන එනිසා මේ දේශපාලනය වෙනස් කරන්න මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න අපේ රටත් අපේ රටේ ජනතාවත් බිත්තියට හේතු වෙලා ඉවරයි දැන් පුරවැසියන් ආපහු හැරලා බලන්න ඕන දැන් තවදුරටත් හුදු පුද්ගල මාරුවක් හුදු ආණ්ඩු මාරුවක් නෙවෙයි ඕන ප්‍රතිපත්තිමේ මාරුවක් අවශ්‍යයි ඔබ කියන්නේ කොතනින්ද එහෙනම් මේ වෙනස වෙන්න ඕනේ කොතනද ලොකුම වැරද්ද එක දේශපාලකයා එන දේශපාලක වෙනස් වෙන්න ඕන එම පුවතත් සමගින් මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.